ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණ කොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. පොනේ අද මාධ්‍ය සාකච්ඡාවට මම සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම මේ පලස්තීන ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගිතා විදා දක්වන මේ සාලුව ඇඳගෙන. මොකද හේතුව මම තමයි ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම්. ඉතින් ඊයේ වෙනකොට ඉජිප්තුවත් එවගේම කොටාර් රාජ්‍ය දෙකතු වෙලා ඉතාම අසීරු පරිසරයක් මැද්දේ හමාස් සංවිධානය කැමැති කරවා ගත්තා පලස්තීනයේ ගාසා තීරයේ මේ යන යුද්ධය පිළිබඳව සටන් විරාමයකට. දැන් බෝලේ එහෙම් පිටින්ම තියෙන්නේ ඊස්රායලේ පැත්තේ. එනිසා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පලස්තීන පාර්ලිමේන්තු මිත්‍ර සංසදයේ ලේකම්වරයා හැටියට අපේ සංසදයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතාවය විදහා දක්වමින් අපි දැඩි ලෙස ඉල්ලා හිටිනවා අපේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ඇමතිතුමා ඇතුළු මේ ආණ්ඩුවටත් මේ බලකිරීම ඊස්රායලේ රජයට කරන්න කියලා. මම නම් පෞද්ගලික කල්පනා කරන්නේ ඊස්රායලේ රජයත් සමග තියෙන තානාපති සම්බන්ධතාව වවා තාවකාලිකව නවත්තන්නට ඕනේ කියලා මේ සටන් විරාමයේ ක්‍රියාත්මක කරන තුරු. මේ සටන් විරාමයේ ක්‍රියාත්මක කිරීම බලම මෙතෙක් ඇමරිකාව ඇතුළු සමහර රටවල් ලෝකෙට කියන්න යෙදුනේ හමාස් සංවිධානය කැමති නෑ කියන කාරණය. ඊ වෙනකොට හමාස් සංවිධානයේ නායකයෝ සහ ඒ මාධ්‍ය සාකච්ඡා සම්බන්ධ හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකීන් දැන් මෙවැනි සටන් විරාමයකට කැමැත්ත පළ කරලා තිබෙනවා. සටන් විරාමය පිළිබඳව කපුකම කළේ ඉජිප්තු රාජ්‍යයත් එවගේම කොටාර් රාජ්‍යයත්. So it is high time that the Israeli government now respond positively to the ceasefire agreement brokered by Qatar and Egypt. There is no point now in pointing fingers at Hamas because Hamas organization also has agreed to a ceasefire. So I urge the Sri Lankan Foreign Minister and the Sri Lankan government, in my capacity as the Secretary of the Sri Lanka Palestinian Parliament Friendship Association, on behalf of all the members, I wholeheartedly urge the Foreign Minister, Honorable Ali Sabri, and the Sri Lankan government to put pressure on the Israeli government through diplomatic channels to implement this ceasefire. Cessation of hostilities is a must now in Palestine. Mothers are being killed, children are being killed, schools are bombed, refugee camps are bombed, people are dying without food and water. So it is now up to Mr. Netanyahu to take a decision because the ball is now in his court. So I strongly urge, as the Secretary of the Sri Lanka Palestine Parliamentary Association, that this ceasefire agreement brokered by the Qatar and Egypt to be implemented fully without any delay. Thank you. Other